දැ මෙතැන්ට ආවට පස්සේ මම ම මෙතෙන්ට ආවට පස්සේ මේ වැඩසටහන ආරම්භ වෙලා පළමුුවෙන්ම මට දැනිච්ච හැඟීම තමයි අපි හැමෝම පිළිගැනීමට බෙරවාදනයක් ගාන රපු ඩාපසට යන්නය නෙමේ බෙරවාදනයක් හැඳින්වුව කොහමද ශබ්ද දොනිය පිළිගැනීමේ ශබ්ද ස සන්ධනිය සන්ධනිය අ දන්නම ගුරුරු විතරණ කතා කර ඒක යනකොට මට හිතුනේ මෙතන ඇති ගොඩක් මේ නැටුම් ගුරු වරියෝ අනි වාය මින්නවා නැතිවෙන්නේ නටුම් ගුරියරය වාඩිවෙලා න්නකොට එත් නැවෙෙන් ඇති කියල සම මට හිතන ඇතරම එම හිතුුණ ඒ හඩටගොල්ලන්ගේ තාලට ඒ ටික එකතුවෙලා එනකොට නිකං හිටියට ඇඟ ඇතුළෙන් නටන් නැති කියලා වගේ පොඩි හැජීමක් ඇතර මාව එහෙම වෙච්ච අපේ නටුම් ගුරය න්න චුට්නික කියන්නට න ඇතරම මට හිතුන ඒ ගේ තියන දිනපතා ඒේ ඒදෙන අයට එක එ අපිටත් අහන්ඉදි පොඩ්ඩක් එනවා එහෙම ඊට පස්සේ උඩට ආවම වටපිටාම බැලුවම අ මංවගේ ඇයට තියන පිරිමිය හැක්නේ හොකොල පිළිගන්න ඇති පිරිමිය හැ ගැනුව හැකි ස් දෙ එකක් තියනවා මිනිස්සුන්ට ගෑනුව හැට පහෙන විදිර නෙමේ පිරිමේ හැට පේන්නේ මොකද ඒවට අපිට සංකල්පතියනවාන මට හිතුන මේකේ ඔක්කොම ඉන්න ගෑනු කියලා ගුරුුවර ෝක ලදම මට ගුරුවරු එක නොපෙන ගියා හරි ඒඒ ඇතිවෙට තාව හැන්ජීමක් මොකද හුගාක් සභහවල පිරිමිමයි පෙන්නේ දැ මේ සභාම නෙමේ විශාල ප්‍රමාණයක් සටන්කාමි ගැහැනු ගුරුවරයෝතමයි මෙතන මගේ ඇස් දෙකට පෙරු තමගේ පුද්ලි කැකු යෙනවා ගයනු ගැන එකත් බලබාන්න ඇති හරි ඊළඟටරක බැලුවන් මේක ද ඒක දයා බලන්නකොටත් ඒ ඒ පිරිමිංගෙස් අටන් හැඩයට වඩා හැගීම් ඇති වනේ දැනුනේ අපේ වරියෝ මේ සටනේ ඉන්නවා දැක්කම ඇත්තරම ඒහම හැඟිමකාමට ටිකක්ලයනකට ඇදටන කඳදුුවෙනවා වගේ කුත්තාව පොඩි හැඟීම් බරවීමකුත් තුුණා ඒ බලන් ඉන්නකොට ඉට එහෙම දේවල් වෙලා බඩි අපප්සට්මක මේ යෝජනා ඉදිරිපත් කරත්දි ඒවගේ දේවල් සමුලුවල්ල නිකන් හරි අමාරුයි අහ ඉඩා මාර ඒවගේ තමයි ගැඹුර තියෙන්නේ. ඇතර ඒවගේ තමයි ගැඹුර තියෙන් ගැඹර තිබ්බට ටිකක් ඒවා අපිට නික පොටි කටෝරයි රලුයි ඒවගේ ඒවගේ තත්ත්වයක් කියනවා අනික අහන් ඉන්ඩ හිතෙන්න ඒදි බලන්ද හිතෙනෑ ඒක තමයි අපේ තියන පොදු ස්වභභ ඒක මටත් වුණා නමුත් ඉටන් සමුලුවක ඒ යෝජනාටික නැත්තං ඒ සමුළු නෙමේ ඒව තමයි අමාරුවක අමාරු ටික දැන් ඒකත්තිවර වෙලා අමාරුම වැඩේ තමයි දැම් මගේ කතාවාගිරින්. හරිද ඕක ලේසි වෙන්න ඒ වනාට තවත් සමුලුව වැඩ ප්‍රමාණයක් තියෙන නිසා ඒවටිකක් ඊටත්වඩක් කටෝුරයි සමුලුවල ඇැති වාර්තාතියනවා නිලධාරීන් ගැන කියවෙනවානේ එහමනි එතකොට එන්නෙන්න්න එන්න ගන්න මේකර සංස්කෘතික ආනන්දයන්ගේ පටන් අරගෙන යනවටිකක් ගැමුරට මැදටත්වෙන මොකුත් සංස්කෘතික කෑලින්නේෑ. ඉතින්ට බඩකිනි තත්ත්වත් එමින් තියෙන්නේ. අන්තිපධගත්තියව එකත් තියෙන. ඉතින් මේ ඔවැනි අමාරු පත්තකට ගමන් කරන්න ඉන්න වෙලාවෙ තමයි දැ මගේ කතාව ටිකක් අමාරුවෙන් ආගෙනඉට වෙන්නේ. මං ඒක යි ටිකක්ඒ අමාරු අඩු කරන්න එකකං ඔය අනම්මනන් ටික් කියව්වේ ඇත්තට මේ අනම්මනන් ටිකක් කියව්වේ පොඩ්ඩ කාපවුනිකං පොඩ සෙට්ෙන්ඩගොල්ලොත්ත ඕක ගුරුවරු හැටියට මං හිතනවා ගුරුවරු ගුරුවරෙන් හැටට පන්තියේදි අනුගමනය කරන්න ඕොන එකක් කියලා. ළම ඉන්න ඉතින් විධ විදින හෙ කිිල්ල මේ ගිල් අරව වෙලා එක්කො ඉට කලින් උගන්නපු ගුරත් එක්ක පාවෙලා එම වෙනෝ දැන් ඔය මම ඉස්කෝොල යන කාලේ මං හිතන්නේ සමහර ගුරුවරුන්ගේ උසස් පෙලදී. සමහර ගුරරුන් උගන්නකට පන්තිය ඉඳලම නෑ. ඒත් තරන් අපපිරියි. ඇත්තනම හැමෝටම ගන්නට පෑ ගරුවරුුණට. සමහර ගුරුවරු ඉන්නවා පුගන්නදී යන්න හිතෙන. යන්න හිතෙන යන්න හිතෙනෑ කියැන්නේ පන්තින්නැ කියරලා යන්න හිතෙන්නේ. පැන්ති අවුලක් කරන්න හිතෙන ඒ සබ්ජට්ටකට අනිත් ඔක්කොම ජීවිතය අත්තරලා යන. එම හිට අප ගුරුවරයක් පවගේ දසුල සිරිමා බණ්ඩර්රණයක එක කොළඹ ඒගැවා මගේ දුවත් එයාකින් ගනිතය ගෙන ගැත්ත ඒ ස්කල ස්සව තිල මන්ගේ ම කිහිල්ල ඉස්සල්ලමට දුවටත්තු ගන්න ඉද ගුරතුමේට වැන්ද මහා සභහවක කවරතිව වෙන හෙමෙක් වේ කියල හෙම අයිට මොකක්ද හෙම එක ඉවට එකක් තිබබෙන. මන්කම් පොඩි පිස්ුවක් කෙලිය. ඒ වැඩ කර මාර විදියට නාකාන්ත හැමති නොමැතිද වන්දන්නේ මොකර ඒ ලාල්කන්ේ ලාර වැද මක මොකත්මේ? ම පොඩි බලෙන්ගේ වචනයක් ඉල්ලගෙන කියලා ඒ මගේ ගුරතුමිය එතුමිය උගන්නන කාලේ එ දැ ගගලට මත ඇති පියෝමට්ස් කියල සබ්ඩෙට් ති බයි කාල වෙනම එතුම ඉගැන් ඒක හරි අපි පටට රස්යතුකාරය ඒ කාලෙ දැන්වගේ මයි. හරි දැම්මේ පාර්ලිමේන්තු වට කරලා කේසකගත් ලා ද රනිල අත්තන්න උොකොට ගන්නඩ ඉන්න මාවවත් රි? යි පහරවල් ගෑමේ පහුග ටිකේ හොඳ නැටිල්ල නැටුවා හැබැයි කියන්න ඕන ලංකාවේ කම්පරුඋපන්ති ව්‍යාපාරයට වැඩ කරන ජනත ව්‍යාපාරයට නායකත්තයක් එ සාමහිකත්වය තුළින් ජාග්‍රහණය ලබන්නේ කොහොමද කියලා මෑත යුග ඉජෙන්වේ ගූ පරපුර කියලා අපි ලංකාේ වැඩකරන ජනතාවට කියන්න කැමදී. එතන කරුණු දෙකයි එකක් සංවිධානාත්මක බව. ඉලඟට නායකත්වය. ඉලක්ක ගෝල්පෙස් සරකළේ වැටුුණේ එකට නායකත්වයක් නැති නිසා. පටන් ගන්නකොටම අපිකුවන් නායකත්වයක් නැති අරගළ කොහෙන් කෙලවර වෙයිද මොකා පාවාදේද කොතනින් කොතනට යයිද කියලා කියන්න බෑ ඒ නිසා එළියට පහිනය ඒ ගැන කල්පනාවෙන් අවබෝධයෙන් වැඩ කරන්නේ කියලා. ගෝල්පෙස් අප ේදස්සු බියජන ක ද ඒට එකෙක්කිව අපේ අරගරය කකුලෙන් අදින්න යනවා මේකට මේ සපෝට් එක වෙනට වෙන මොනාදු කිය ඕනවා අරමුණක් නැතිව හරියට නායකත්වයක් නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඔකොල්ල දන්නවා මහින්ද සෞදර මුළු මණ්ඩලය කියන්න ඕන තවපත්තකින් ස්්ටාලින් සවෝදරය ඒවගේ ගත්තම අපේ අපි කවදත් ලොකු කතා කියන්නතුව ගෞරයට ආදරයට එොකොටමකිවේ යල් වෙලා මුදු මුලට කෑලිකිව වෙන අගට කෑලිකිවවෙන යල් වෙලා හමුදු අදත් මෙතන හිටියනම් මං කියන්න එහම මේ දැකිවෙත්ත හෙම. ඒ නායක කණ්ඩායහරි අමාරුවෙන් අසීරුවෙන් තමයි සමමාර තීරණවට ආවේ එක ආණ්ඩුව ගුරුවරයා සහ දෙමව්පියෝ ගට්ටනයකට කෙන යන්න යන වෙලාගේ එක මතක් කරන්න ඕන ආණ්ඩුව දෙමව්පියෝ සහ ගුරුවරු ගැටුමකට යන පැත්තට ඒ පැත්තට මේක තල්ලු කරමින් උජෝසන ක්‍රියාවලියේ ඉ ඉට අපි උසමිති මධ්‍යස්ථානය අපේ කරු සමති මධ්‍යස්ථානය ටීරණයක් ගත්තා පාලකයන්ගේ මේකට අහුුවෙන් යන්න ඔන්න අපි වැඩට යන ගමන්දන් අරගල ගෙන න්න ඕනෙ වගොලු දන්නාද. අපි එහෙම හිතුවට ගුරු ව්‍යාපාරය එතැන්ට ගන්න මාස එකහමාරත් දෙකක් ඉතර මයින්ද සෞදර ඇතුළු මේ අප සෞදුරුන්ට කාලයක් ගත්ත වුනා සමරයකට කැති වුණේ නෑ සමාරය කිවේ අරගලේ පාවාදෙන වැඩක් කියල එක. පාලකයා පාවිච්චි කරන්න හතපු අවිය. ඒ වෙලාව බිමදා ගත්තයින් තමයි ටිකක් පරක්කවෙල හරි නිසිතීරණය ැවිල්ලා මේක ජයග්‍රහණයකින් අඩක්හරගෙන හරි සාර්ථකනිම කරන්න පුලන්කම ලැගුණේ. එනිසා අනිවාරෙන් ගුරුවරුන් අරගල විදුවල් පපතිංගි අර. දෙ වපියෝ තමන්ගේ පැත්ේ තියාගෙන මෝන අරගළයගෙන යන්න දෙම වපියෝ තමන්ගේ පපච්චේ තියාගෙන මෝන අරගලය ගෙන න්න පාලකයන් නිතර පලනවා එක බිණින්න එක කඩන්න. එනිසා අරගලයේ සකංකාමීත්වය කියන්නේ නිසි තීරණ ගැනීම මිස කෑගැහීමම නෙමේ නිසි තීරණ ගැනීම අවශ්‍යයි. ස්තීරණයට එන්න ඒ මොහත සෑහෙන කාලයක් ්‍යා ස්ටාලි දරත්ත කතා කර අපි මයින සෞදරත්ය එකඉතිින් කොහොමච තා කරනවා නමුත් ඒකට සෑහෙන පස්සරයාමක් කාලයගත වුණා යම්ප්‍රමාණික නමුත් ඒ තීරණයට ආවා ඇතැන ඒ තීරණෙත් එකක තමයි පාලගවෝ නිරුත්තර වෙලාවසානේ සටනට ජයග්‍රහණය දෙන්නඩ සිද්ධ උනේ නමුත් ඉව වගේ තුනෙන් දෙක තව කොටස් ලබාගැනීමේ අරගලයක් අපට තියනවා ඒ එක පැත්තා ඒඒනම පෙර ද ඊද ඊ ගුරුදිනේ ලෝක ගුරුදිනේ ඉති මම් මගේ ෆෙස් බුක්ගේ පොඩි සටහන දැම්ම බලපොයත් ඇති. හරි අපේ හාමුදුරුවරු නැවත වටිනෝ ඒ සටහන මම්පඩ කියා හරි? කතාබහට ලක්වීමකු තියෙනවා ඔොගොලන්ට මෙතන ඉදිරි වැඩට මං වෙලා විදිරු කරන්නත්වො න නම වැඩි වෙලා ගන්න. හැබැ මට කෙටිකතත් කක් අමාරුයි. වැඩි වෙලාගන්න එත් නෑ කෙටිතත් අමාරුයි මං අමාරුවෙන් පය තුනකටවත් සීම කරගන්න බලන්න. මේකයි කතා. ගුරු තුමියනි ඉස්සලම කියන්න ඕන දැම ඇයි ඉසල ගුරු තුමියනි කියන්න කියලා ගුරුත් තුමියනි ගුරුත් තුමනින් අපි මේක පුරුදු කරගන්න ඕන එක අපේ කම්කරු ව්‍යාපාරයට උර සමිති ව්‍යාපාරයටම දැන් ලීපලට කල්ලිවත් අපි කියන්නේ ඉස්සල්ල සහෝදරී යනි කියල කියන්න කියලා සහෝදරී යනි සහදරුවරු මන්නක් කාලයත් තිස්ස දැන් සෑම වේදිිකාවකම අමතන් එහෙම සහෝදර වරුණි සහෝදරයනි නෙමෙයිඒයන්නේ දියුණු සමාජයක දියුණු ව්‍යාපාරයක අගය මලන්න පුළුවන් එකක්ලු කාන්තාවන්ට දෙන තැන කුමක් ද කියන එක අපි දියුණු ව්‍යාපාරයක් අපි උරුස්මිදි ාපාරය අපි සමාජවාදී ව්‍යාපාරය අපි ජනතාව මුක්ති පෙරමුණට සම්බන්ධ ව්‍යාපාරය. ඒ අර්ථෙන් තමයි කාන්තාවන්ට ප්‍රමුකතාවය දිය යුතුයි කියනඒ ලෝක ප්‍රකට මතය එ ලෝක ප්‍රකට මතය ඉදිරියට ගන්න ඕනට තමයිම මේ එහෙම දාලාතින නැත්තන් නිකන් ඔහේ ලියලා නෙමෙයි එකත් තියන්නවන් ර ගුරුත්තුමියනි ගුරුත්තුමනිි පිරිමි අ අපසට යන්න එවා ඔගුලු ගවල් ොලත් නිකං ක්කොම පාඩ්ඩගෙන ඉන්නේ පුරුෂාධි පත්ති හරි නොන වචන දෙකක් කිව බලන්න ඕනේ උුනටමොකක්ද සස්්‍යක කිය. හරි ගුරුත්තුමයනි ගුරතුමන අපේ ගුරුවරුන් පොදුවය අපේ ගුරුවරුන් ශිෂ්‍යෙන්ට කොඩක් ආදරේ එමනේ ඔවු එක එහෙමම තමයි හරි ඒ අපි කාගෙත් දරුවන්ට තියෙන ආදරෙත් එක්ක ශිෂ්‍යයොත් එක්ක බැඳිලා ඒ ආදරි තියනවා අපේ ගුරුවරුන් ශිෂෂයින්ට ගොඩක් ආදර අදරි කරනවා විෂය නිර්දේශය උගන්වනවා ලොකු කැපවීමක් කරනවා පළමුනු පන්තිය ඉඳලා දහතුන් වන පන්තිය දක්වා කාලය ගොඩක් ලොගයි දරුවගේ කාලය ගොඩක් ලොකුයි පොඩි කාලයක් නෙමේ ය කාලෙ ගොඩක් ලොකුයි හැදෙන වැඩෙන කාලේ නිකන් කාලෙකුත් නෙමේ හැදෙන වැඩෙන කාලේ හරි විශ්වවිද්‍යාලයක කාලයක් මේකට එකතු කරමු එතකොට ලොකු කාලයක් සෙල්ලන්නෑ ඒ කාලයේ තමයි ජවිතය ගොඩනගෙන හරි එතකොට ගුරුවරු ගුරුවරියොත්තක තමයි අපේ ඊළඟ පරම්පරාව වැඩිම කාලයක් ජැවසෙන්නේ වැඩිම කාලයක් යැවසෙන් අපි ආදර අපි උගන්න නෝ විෂය උගන්න නෝ අපේ සමාජයේ මේ ඉන්න ඔක්කොම ගුරුවරුගෙන් ඉගනගත් අයයටනද අපේ මේ සමාජයේ ඔක්කොම ඉන්නේ මත් ඔබත් ඇතුළු මේ සමාජයේ ඉන්න ඔක් කොම ගුරුවරුන්ගේැ ඉගන ගත්තාය. මොනාද මිනිස්සුන්ගේ ජීවිතයට උරාගෙන තියෙන්. මොනාද මිනිස්සුන්ගේ ජීවිතයට උරාගෙන තියන්න සමාජයේ දයක් බලද්දී.. මම කියනෙක රාගෙන තියනම්. මමත්වය? ආත්මාර්ථකාමේ හරි අපිට පන්න තනිකර ආත්මාර්ථකාමි සමාජය ඒ අපිට බස්ස එක ද පේ නෝ ඒ අපිට වැඩපොලටගේ හම පේනෝ හරි ජීවිතය ගත කර හැමත් තැනකදීම පේනවා. හැබැ මේ සමාජ මිනිස්සුන්ගේ ජීතයේ වැඩි කාලයක් හැදන වාස ගොඩනැගලතිත් එක් ගත කර දී අපිත් එක්ක . මම මමත්වය ආත්මාර්ථකාමය එහෙම සමාජයක් තමයි තියෙන්නේ ම අමතර කෑලිකය මම තමයි තියෙන්. එහෙම වෙන්නේ එහෙම වෙන්නේ අධ්‍යාපනයේ දර්ශනය ලිබරල්වාදය නිසා මට පෞද්ජලික හැඟී මක් තියෙනවා ඔය වචනය මං ොහොම කිව්වට ඕකෙ තියෙන සම්පූර්ණන්තර්ගතය එක පාට එන්න හෙර. ුරුුවරුට එන්නෑ කියෙලා ම විශේෂෙන් දන්නවා එක මගේ ගෙදර තුළදත් දන්නවා සමාජය තුළදත් ඇති වෙන්න මන් දන්න ගෙදරත් ගුරුරයකින් නිසා මන්දන්නවා ඒගොල්ලට මේවා ගැන ලොකු අදස් නෑ ගුරුවරු වුවත් හරි ඒ කිව යුතුයි එකන්නේ එහෙම වෙන්නේ අධ්‍යාපන එකැ අපේ රටේ අධ්‍යාපනය දර්ශනයක්ති නවා විෂය ඇතුළේ දර්ශනය පෙවෙනව ළමයිට. විෂය ලෝකෙක් කොහේගැනුවතකයි. විශෂය ලෝකෙ කොහ ගෙන්නවතකයි විද්‍යාව ලංකාවගෙන්නුවත්තකයි ඇමෙරිකාවිගෙන්නුවතකයි. හැබැයි ඒ විෂය ඇතුළේ නොදැනුවත්වම හෝ දැනුවත්ව සමාරු දන්නවා ඒ ඉගනගන්න ළමයිට ඇතුල් වෙන ආකල්පතිනව දර්ශනයක් තිීරන. ඒ ගොඩා ගුරුවරු දන්න විෂයව් ගන්න නො හොතටඔඋගන්න නෝ හරි එහෙම වෙන්නේ අධ්‍යාපනය දර්ශය ලිබරල් වාදය නිසා ලිබරල් දර්ශ ආත්මාර්ථකාමය ගොඩනගයි ලිබරල් දර්ශනය ආත්මාර්ථකාය ගොඩනගරන. හොරකම වංචාව දූෂණය න්‍යාය කළේ ලිබරල් ආර්ථික දර්ශනයයි. මේවා හැපෙන්න පුළුවන් සාකච්ඡා. ගුරුවරුන් නොදැනුවත්ව විෂය සමග දරුවන්ට මෙම වස පොවයි මේ මංකයන. ගුරුවරු නොදැනුවත්ව විෂය සම මේ ලිබරල් දර්ශනය තින වස දැනුවත්වන මේ නොදනුවත්ත දරුවන්ට පෝනො මම මමත්වය ආත්මාර්ථකාමය. අපේ අධ්‍යාපනය ඇතුළෙ තනිකරම තියෙන්නේ මම ආත්මාර්ථකාමය මමත්තේ තියෙන් එක ලිබර දර්ශනයෙන් එෙන්නේ ලිබර දර්ශයෙන් තමයි න්‍යා ආත්මක ගත කරන්නේ. ගුරුවරුන් නොදැනුවත් විෂය සමගය දරුවන්ට මෙම වස පොවායි ඒ නිසා ගමයි සමාජ මමත්වයෙන් පිරිච්ච සමානජයක් එන්නේ. හරි ද්‍යපිිය උගන්න පොය අපේ ගැෙන ගතයින මේ උක්පමඉන්න්නේ වෙන කවු රුත්නෑනමයකි ඊට වැඩිමකාලයක් අපිත් එකක ගත කරලා තියෙනවා ආගමික ආයතනත්තක ගත කරලා දීනවා බණ කියලා තියන අපි අවුරුදු මගිතන් දෙදස් පන්සියක්ක්කිතර. අපි ධම් පාසල් යනවා ඔක්කො දේන හැබැ සමාජය තියන්න තනිර මම මමත්වය ආත්මාර්ථකාමය. ඒ අපි හිතුම් කල්පනා කරු මේ දේශපාලකයාද නිලධාරීන්ද අති බහුකරයක් මිනිස්සුද මේ දුෘෂ්ට සමාද සමාජයේද නිර්මාණය කිරීමේදී ඔබගේ දායකත්තේ අතිවිශලයේ. ට බලමට බින් දෝනගිල් මේ දෘෂ්ට මේ දේශපාලකයාද නිලධාරීන්ද අති බෞුතරයක් මිනිස්සුද මේ දුෘෂ්ට සමාජයේද නිර්මාණය කිරීමේදී ඔබගේ දායකත්වය අතිවිශාලය අතිවිශාලයි යහපත් ලෝකයක් ගොඩ නැගීමට ඔබේ දායකත්ය කෝ ආගම්ද ආගම්ආයතන බිල්ලවෙල්ල ඉවරයි. බුදු හාමුදුරුවෝ කිසිම ආගමක් නිර්මාණය කළේ නෑ. බුදු හාමුදුර ආගමක් නිර්මාණය කළේ නෑන මුදුර දශනය. හරි යහපත් ලෝකයක් ගොට නැගීමට ඔබේ දායකත්වය කෝ. ආගම්ද ජනමාධ්‍යද කලාවද ආත්මාර්ථකාමය වපුරයි. අද එම තමයි තින් විශේෂ චරිත විශේෂ ගුරුවරු ඒක වෙනයි විශේෂ කලාකරු පොදුවේ මේ කියන්. ගුරුවරුන් වන ඔබේ වගකමිතු කරන්න. යහපත් සමාජයක් රට ලෝකයක් ඊළඟ පරම්පරාවට ඕන අපේ ඉවරයි. අපේ අපේ ඉවරයි දැන්. හරි? ස්කෝලේගයා කැලේ පැන්නා නේද වැැවේ පැන්නා ගහේ නැක්්ගා හොරකුරුම්බ කෑවා නේද මාළු එල්ලුවා කෙල්ලන්ට ලව කරා බූට් තිබ්බා උන් අපිට බූට් තිබ්බා එහෙමන ජීවිතේ.ඒ විවිධ ජීවන අස්සාධයන් අපි විද්ධා. වින්දා. නාගත පරම්පරාවට මොකද වෙලාතින්. රට දාල යන වැඩි දෙන හැකි ආාවක් තියන හැම පවුලකම දරු පට යනවා. ලඟති වාර්තා වන දොස්තර මහත්තුරු නෝනල පන්සයකටට මෑතකදී ලංකාවෙන් ගිහිල්ලා තවටික දැ අපි බෙත්ම කියල කතා කරනවා තවටික දවසක් යනකට දොස්තරලත්න්නේ. බහෙත්ති තරන්නමේ නැතිවන් දොස්තරල නැතු යනු ගුවරන් වන ඔබේ වගගේ මිටු කරන්න යයාපත් සමාජය කරටක් ලෝකයක් ඊළඟ පරම්පරාවට ඕන විෂය නිර්දේශයට එහා ගොස් ඔබට විෂ නිර්දේශය උගන්නන්න වෙනවා මේ සිිස්ටම් එක ඇතුලිදී එක නොකර බෑ විෂය නිර්දේශයට එහා ගොස් සමාජ අධ්‍යාපනයක් පුරවැසි යහගුණයක් සමාජ අධ්‍යාපනයක් පුරවැසි යහගුණයක් සහිත අධ්‍යාපනයක් සිිසුන්ට ලබාද විෂය නිර්දේශයට යහා ගොස් සමාජ අ්‍යපන පුරවැසි අධ්‍යාපනයක් එක ය එක මහරි යහ ගුණයක් පුරවැසි යහ ගුණයක් සහිත අධ්‍යාපනයක් සසුන්ට ලබා දෙන්න. අද ලෝක ගුරු දිනයයි ගුරරුන්ට ආදරේඒ මම අද ලෝක ගුරු දුනයයි ගුරුන්ට ආදරෙ ඔබට පුළුවන්ට. බට පුුවන් ගුරුට ආදර කිව ගමන් පොඩි නරකව වච්න කුත්් කියල ම එකක කියන්න නරක වචන වුලක් තියන ගන්නන මේ කුරුක් කියන පොද වචනය ුරුට ආදරේ කිව් ගමන් ගෙර ගැනනි තම වැඩියමම් සහතු ය ගුරුර රක් ඒකත් සේප් කර ගන්නත්තක තම මේක දැම් හරි එක කියන්නේ අපිට හිතන්න වෙලා තියෙනවා අපි මේ උගන්නන දේවල් විෂය හරි ඒක ඇවුලනෑ හරි හැබැයි මමත්තයක් සහිත ළමයක් තමයි හැදෙන්නේ අවසානයේදී ආත්මාර්ථකාමී හැදෙන්නේ හරි ඒකන්න ලිපරල්වා ද ලිබරවාදෙන් කතා කරන්නේ මම 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 අපි කියලා වටනයක් නෑ ලිබරල්වා. ලදගෙන ක පද වචන කියන්න මද මීිය ගතා මීඩියක මහතුරු එකට අමනාප වෙන් දෙපා අපේ යාලු ඉන්නේ එකොල බලාපපුරෘත්තිනවා අපේ මොනාහරි කෑල්ලක් දෙකා කෑල්ල දෙක ඕන වෙනවා නැත්තං මේ ඔක්කොම රෙකෝට් කලලා යවත්මොකුත් යන්නේ නෑ සා පොි කැල්ල් දෙක් බලාපොත්තු න මගේ අදහසනම් මහින්ද සෞෝදරයාගේ කතාවේ ඒ කෑලි ඕන තරන් තිබ්බා. එනිසම් මං කෑලි දෙන්න. ඔන්න වෙනම දෙන්න. ඔන්න කෑලත් දෙන්න රනිලට ටක් ගලා බැනල. පටස් ගොන්න පුළුව. ඉතින් බලමු ඒකටත් වෙලාව තිබෝද ඇ තුනක් තිනෝනි ු බල ඉ? මේ වචනය කියපු හින්දා ලිබරල්වාදය කියලා කතාවත් හරිද ලිබරල්වාද තියෙන ප්‍රධානකරුන් හතරයි හරි එක පුද්ගලික ආර්ථික නිදහස එකෑ පුද්ගලයකට තියෙන ආර්ථික නිදහස පුද්ගලික ආර්ථික නිදහස එක ගෑල්ලා ඔ බට ගුරුරෙක් වන්න ඉටහම්මුණේ නිසා ඒ නිදස නිසා නැතබට ගුරෙක් වන්න හම් වෙන්න එකක් ලිබරවාදෙන්ද මේ ාවේ. හරි ඔබට වෙනම ගුරුවරෙක්ෙන්ඩ වෛ්‍යවරයෙක් වඩ වෙන කෙනෙක් වඩ ඒ අයිතියාවෙත් ලිබරවාදෙන් තමයි ඉට කලින් හෙමක්ත් තිබෙන කුල ක්‍රමයක්නෙ තිබ්බේ ඉපදදිනාරෙන් ඒ පපදිච්චකයන්න ෝඩ අප රටේම හොඳ උදාහරණ මයි ද්ලික ආර්ථික නිදහස. දෙවන එක තමයි පුද්ගලික දේශපහලන්න නිහ බල මුලට එන්න පුද්ලික පුද්ජලික තුංවන එක තමයි පුද්ජලික සමාජ නිදහස. ඒඊට කලින් පුද්ගලිකෝ තිබෙනෑ රජාට ඕන විදිහට එම තමයි ඒව තිබ්බේ. ඊළඟට පුද්ගලික සංස්කෘතික නිදහස එඒසා තමයි ඔබ ොෝවිදිර සාරය පාට පාටය වදඒ කට්ටියයක් කොඩ කමයි කටියයක්ොඩ මෙහෙම දාදී කටිය ලිප්ටික්ස් කාලයි ද ලිප්බට දෞටික දවසින් ටික් නැතුය න ඩො රැතිහිද ගෙන්න්න නැතුන්හ එම ප්‍රශ්තෙයි මකුල් තරගේ මේ අනකොට මෙචතරකල් කිය වගේ ලස්සන්ට යන්න හම්බි යක්කවාගේ යන්නවෙන්න. පිරිිටිකන හමදාම යක් වවාගේ අපි කියගේ අනික්කොටත් සයන්ගල රගල පාටවෙලා යනවා පාට අපි ආසයින පාට ආසයි. එව කරන්න ඕන. ඒකරන්න නොකරින් ඕනේ නෙමයි. රනිලහදන්න අපේ ටික්සකටත් වැඩේ දෙන්න. ඔන්න කෑල. රනිල්ලා දන්නඒ ඇයි. බාණ්ඩ තුන්සිය පහක් ලංකාවට ගෙන්න්නනෙ එක නැවැත්වා ඒවට ඔයටක ඔක්කොම ආදාදයි. ඩොලර් නැතින්දා. ඉති රටේ මේ පුද්ජලික පුද්ලික පුද්ජලික ද්ලික. අඩුමතරමි යම් කාලයක් තිබ හම නැතුව අපි මන්නන් හැමදාම ම එක්සයිස් පොතේ තමයි සියලු පවිෂයන් හතරම ලිවේ ප්‍රක්විධයි යන්න ඉස්කොල යන්නෙත් එෙමයි හරි ඒත් අපේ කාලේ හැමේකාලඟම පොඩි ගුණයක්ත්තිබුණ ආපු නැතිකාට නොට්ටකදෙන් ආපු නැතිකාට නොට්ටකදෙන් ආපුනැතිකට උදව් කරන්න තේරුම්ගත්තෙවුන් අනිත්්‍යකට කියල දෙෙන් අද මොක වෙද තමන් හොඳකුර කමුණනො ඉගන ගන්න ගුරරයා ගැනවත් කියන්න. එම කියන්නේ අනිත්්‍යකා විභාජය සමත්වෙනවාට විරුද්තාව තමයි මූ වැඩ කර. ක කියන්න ලොකු කතාවක් ඉති මං ඒ පත්තර වැඩි යන්නි. වට පිට ැලුවම තාම පැරවුුණ අපිට කහහිරෙන් පණින ළමය කදන් තාම්බැර වුණ දේශපාලන් ජයට පලවෙනි වගේීම තියනවා අපිට තිය දේශපාලයෝ පාලනය කරමුන්ට තිය පලවෙනි වගකීම හරි එක ගුරුවරුන්ට විතරක් කරන්න පුළුව එක නෙමෙයි නමුත් හිතන්නක පොට්ට අපි උගන්නලා උගන්නලා උගන්න උගන්නලා අප ළමයිගේ ජීවිතල වැඩි කාලයක් උගන්නලා කාහිරම් පනිල් ලම මේ කදාගන්නඩ මේ රටේ අපිට තාම බැරිවුණක් බනත් කියලා හිතල බලන් එතකොට මේ අපි දෙන අධ්‍යාපනය අපි මේ හැඩගස්සන ජීවිත එහෙම වෙන්න ඇයි එනිසා පාලකයන්ට වගේම අපි හැමෝටමත් මේකෙ වකකීමක් තියෙනවා අපි ටිකක්ක එක ගන්න ඕන යගොල්ල බලන්න මෙතැන්ටට ලසන තනක්තියෙනවා මං කියන්න නම් මෙතන මහරගම බොරැල්ලේ හන්දිිය යටින් හැම පත්තකින්ම පාරවල් දාලතිය නවා සියලු පාරල්ලට යන්න උමගේ ඇතුළෙන්. පාරේ උඩින් වැටවල්ග හලතියනවා කෝඩි ගනම්බියදන් කරලා හැම පත්තරම් වැටවල් ගහලතියනවා බල්ලු පනිීටිලල්. ඒ දහපු ටවල් ඔක්කොම නාස්තිය යටින් යන්න ඔක්කොම තියලා ලයිට් ඔක්කොමදාල ඒ මදිවට තව අමතර වශයෙන් වැටවල් හලදීනො මේ අපේ රට මොකක් හරි අවුලක් තියනවා ඒ කියන්නේ ලොක අවුලක් ති නවා ඒ අවුල අපේ අධ්‍යාපනය නම් වෙන්නේ වේදිකාවල ඉඳම් අපි මහිද සෞදරල අපි මේ ඉන්න අපේ සෞද්දරිය අපි ඇති තරම් වතුර බීල තින බෝතල්ලල හැබයි අපි පුරුදයල දයනවා වතුර බෝතලයේ අර වටේ කඩන පොලිතිින් කෑල්ලක් එක්කෝ සාක්වේදා ගන්න හලිසනය සාක්වේදාගන්න එමනත්ං උඩ සාක්වේදාගන්න මන්න පුරදල දන හැමදාම මේ අතේදාගන්න ඒමගේ හැඩි මංපුරු දෙලදින් හැමදාම ඒකම අතේ දාග ගන්න මෙතන. ඒකඇන්න කුණුවච්ච සමාජ අපිට අහම්බෙෙන් හොඳ දේවල්ති නෝ මන්දන්නව මෙතැනන්න ගුරුවරු අපේ ඔක්කොම හොඳයි ගුරුවරු නරකයිචල කවුරුත් නෑ හරි නමුත් අපි මේ දෙන අධ්‍යාපනය විෂයට අමතර මයින්ද සවදර අවධාරණය කරා විෂයට අමතර මේ සමාජය වෙනස් කරන්න ඕන කරන දැනුමක් දෙ නැත්තං. අපි අපේ කාර්පාරයෂ්ට කරන්නේ නෑ. සම්පූර්ණ නෑ. එනිසා මේ සමුලුවේදී ප්‍රධානම මගේ පැත්තෙන් අපේ ජාතිකවරු සමිති ව්‍යාපාරය මධ්‍යස්ථානය පැත්තයෙන් කරන ප්‍රධානිල්ලිම තමයි විෂයට අම්මතර දේවල්. දරුවන්ට දෙන්ඩ මේ සමායේ වෙනස්කිරීම වෙනුවෙන් චින්තනයක් ඇති කරන විටියට නැත්තං මේ පාලනය වෙනස් කරන්න බෑ මේ සමාජය වෙනස් කරන්න බෑ